අයිබෝ වණක්කම් ශිරාණි මායා කඩේ YouTube channel එකට පුතාලාදත් මම ආදරෙන් පිළිගන්නවා ඕගොල්ලොන්ට 14 වෙනි පාඩමත් මම කරන්න ඕන කියලා හිතුවා ගෙදර ඉන්න දුල පුතාලට මේවා ඉගෙන ගන්න උනන්දුවක් තියෙන දරුවෝ අපේ රටේ ගොඩක් ඉන්නවා කියලා මම දන්නවා එතකොට ඒගොල්ලෝ මේවා ආසාවෙන් බලනවා කැමැත්තෙන් බලනවා ඒක නිසා මම පුතාලට මේ පාඩම කරන්න කියලා දෙන්න ඕන කියලා හිතුවා මේක තේරුම මම කලින් පාඩම කරා වගේ මේ පාඩමෙත් පුතාලට තේරුම කියලා දෙන්නම් වැඩි වෙලා ගන්න නැතුව ඔයගොල්ලෝ ගොඩක් ඩේට යනවනේ වැඩිපුර වෙලා ගන්න ගියොත් නේද ඒක නිසා අපි ඩේටත් ටිකක් පරිසම් කරගෙන ගොඩක් ඉගෙන ගන්න පුතාලට ගොඩක් සල්ලි වියදම් කරන්න දෙමව්පියන්ට බැහැනේ අපි එහෙනම් ඉක්මනට වැඩි කතා කරන්න නැතුව ඉක්මනට අපි පාඩමට යමු මොලි මනිදන ආහාරත්ින් කණ්ණාඩි කියන්නේ පුතේ භාෂාව මිනිස් ශිෂ්ටාචාරයේ මිනිසගේ මිනිස් ශිෂ්ටාචාරයේ නාහරිත්ෙන් කියන්නේ නගරේ ශිෂ්ටාචාරය කියන එක මිනිස් ශිෂ්ටාචාරයේ කැඩපතක් කැඩපතක් මොලි මිහත් ශිරන්ද මිහත් ශිරන්ද තොඩර් පාඩල් ඌඩහ භාෂාව ඉතා විශිෂ්ට සංනිවේදන මාධ්‍යයක් එතකොට මනිදනෙයියුම් මිනිසාත් විලංගුහලෙයියුම් සතුනොත් වේරුපඩිති කාටුවදු මොලියේ මේ දෙගොල්ල අතර මිනිසාත් සතුනොත් අතර වෙනසක් පෙන්වන්නේ සත්‍යනුත් අතර ඒ සත්‍යනුත් වෙන් කරලා පෙන්වන්නේ භාෂාව මගින් කියන එක තමයි එතනින් අදහස් වෙන්නේ. මනිද නොය මනිද නීයත්තේ වලර්ක මොලියවසිය මානව දයාව වර්ධනය කරන්න භාෂාව අවශ්‍ය වෙනවා කියන එක තමයි ඒකින් කියන්නේ. පිරච්චිනී පිරච්චිනේ හලෙයියුම් එතනින් කියන්නේ පුතේ ප්‍රශ්න පිරච්චිනේ හලෙයියුම් ප්‍රශ්න ඉන මුරන් පාඩු ප්‍රශ්න හා ජාතීන් අතර කලෙයියුම් කියන්නේ පුතේ ගැටලු මන් ඔතනද මං හිටියේ දැන් මනින්දනේ යති වලක මොලියම සියම් පිරච්චනී හැලින් ප්‍රශ්නත් ඉන මුරන් පාඩු කලෙයියුම් ජාතීන් අතර ගැටලු විසඳා ගන්නත් තීර්තු කළොම් මොලියම සියම් ඒ විසඳා ගැනීමටත් භාෂාව අවශ්‍ය වෙනවා රයිට් ඊට පස්සේ මනිදන් තමදු කරුද්දුහලෙයියුම් මිනිසුන් තමන්ගේ අදහස් හා උනරුහලෙයියුම් උනරු කියන්නේ හැඟීම් හැඟීම් මොලි මූලමේ භාෂාව මගින් වෙලිපඩුද්දුහින් රාන් කියන්නේ පුතේ පළ කරයි කියන එක ප්‍රකාශ කරයි උලහිල් පළ මොලිහල් උල්ලන ලෝකයේ බොහෝ භාෂා තිබේ එමදුනාට තෙල් අපේ රටේ තමිල් සිංහලම් සිංහල ආංගිලම් ඉංග්‍රීසි ආහිය මොලිහල් ආදී මොලි වලංගිල් උණ්ඩු භාෂා භාවිතයේ තියෙනවා තමිල් මොලික්කුම් දෙමළ භාෂාවට සිංහල මොලික්කුම් සිංහල භාෂාවට මිහනීන්ද වරලාරු උණ්ඩු ඉතා දීර්ඝ ඉතිහාසයක් තියෙනවා ඉලංගිය වලමුම් උණ්ඩු ඒ කියන්නේ සාහිත්‍ය උරුමයකුත් තියෙනවා රයිට් මේ බලන භාෂාවේ එකමුතුකම ගැන කියන පිච් එකක් තමයි මෙතන මේ තියෙන්නේ පුතාලට මම මේ පින්තූර විස්තර කිරීම කරන්න ඇත්තේ මොකද කියලා ඕගොල්ලෝ හිතාවි බය වෙන්න එපා පුතේ පින්තූර විස්තර කිරීම ඕගොල්ලොන්ට හතවසරි පුතේ 7 8 9 10 11 කියන හැම පොතකම පිච්ච ඩිස්ක්‍රිප්ෂන් පින්තූර විස්තර කිරීමක් මම YouTube channel එකට අප්ලෝඩ් කරනවා ඉස්සරහදී ඒක මම බොහෝ දුරට රයිට් කරලම මේ ටයිප් කරලම ඒක වර්ඩ්ස් වාක්‍ය විදියට වාක්‍යංග ටයිප් කරලම ඔයාලට දෙන්නම් පිච්ච එක දාලා පිච් එකත් එක්ක එතකොට ඔයගොල්ලන්ට ඒක ප්‍රයෝජනවත් වෙයි රයිට් ඊට පස්සේ පුතේ දැන් මෙතන ඊළඟ කොටස මොලියේ පළරුම් පල්වේරු තේවේහලුක්කාහා කට්‍රින් කට්‍රින් රනර් භාෂාව බොහෝ දෙනෙක් විවිධ අවශ්‍යතා සඳහා ඉගෙන ගන්නවා දැන් භාෂාව බොහෝ දෙනෙක් ඉගෙන ගන්න විවිධ අවශ්‍යතා සඳහා මම දැන් විශ්වවිද්‍යාලයේදී කරේ මොනවද දැන් උගන්වන්නේ මොනවද දෙමළ භාෂාව ඉගෙන ගන්න මට පුදුම විදිහට හිතා ගන්න බෑ මගේ යාළු කවුරුවත් ඉගෙන ගන්න නැතුව අතරමඟදී නතර කරලා දාලා යනකොට මම විතරක් මේක ඉගෙන ගත්ත කියන්නකෝ අද මට මේ භාෂාවට වඳින්න උදන්න තරම් හිතෙන විදිහට මට ගොඩාක් ආර්ථික අතින් වාසි ගෙනල්ලා දීලා තියෙනවා පුතේ කවර හෝ භාෂාවක් පුද්ගලයෙක් ඉගෙන ගන්න ඒකේ
කිසියම් අවශ්‍යතාවයක් තියෙන නිසා අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න අපිට ලෝකේ බලන්න දකින්න ඉංග්‍රීසි අත්‍යවශ්‍යයි. හොඳ රැකියාවක් කරන්න හොඳ සමාජ මට්ටමක් ලබා ගන්න ඉංග්‍රීසි භාෂාව අපිට හරි වැදගත්. ඉතින් දෙමළ භාෂාවත් ඉතින් අපි දැන් අපේ ආර්ථික අරමුණු පදනම් කරගෙනම නෙමෙයි අපි මේ විෂය ඉගෙන ගන්න පුතා ඉතිහාසය දන්න දරුවෝ විදිහට දන්නවා පෙර රජ දවස විශේෂයෙන්ම අපේ පොළොන්නරුව පාලනය කරපු පළවෙන විජයබාහු රජතුමා මට මතක විදිහට ඕ පොළොන්නරුවේ පළවෙන පරාක්‍රමබාහු රජතුමාට කලින් හිටියේ පළවෙන විජයබාහු වගේ මට මතකයක් තියෙන්නේ කාලිංග දේශයෙන් කාලිංග කුමාරිකාවක් විවාහ කරගත්ත ඥාති සම්බන්ධතා ඇති කරගන්න ඉන්දියාවෙන් එන අභියෝග අවින චෝල දේශයෙන් හිමෙන මේ ප්‍රහාර වලට මුහුණ දෙන්න කාලිංගෙන් උදව් ගන්න. ඉතින් තමිල් හා සිංහලය කියන පුතේ අනාදිමත් කාලයක ඉඳලා සහෝදර බැඳීමෙන් ඥාති සම්බන්ධකමින් හිටපු ජාතිය පුතාලා දන්නු විජය රජතුමාගෙන් අපි පැවතෙනවා කියලා කියනවා. එතකොට විජය රජතුමා කවුද? ඉන්දියාවෙන් ආපු කෙනෙක් නේ. ඔයාලේ කතාව දන්නවනේ. එතකොට කුවේනිය කියන්නේ අපේ ස්වදේශික කාන්තාවක්. එයාගේ ඉපදිච්ච දරුවෝ කැලේට ගියා නේද? ජීවහත්තහ දිසාලා නේ මට මතක විදිහට ඉතිහාසයේ ටිකක් ටිකක් මතක තියෙනවා ඉතින්. එතකොට ඒගොල්ලොන්ගේ නෙවෙයි අපි පැවතෙනවා කියලා කියන්නේ විජේ කුමරුගෙන් ඔහොම කියලා කියනවා සමහරු කියනවා අරගොල්ලන්ගෙන් පැවතෙනවා කියලා. පණ්ඩුකාභය රජතුමා මේ කුවේණිගේ පරපුරෙන් එන දේශීය නායකයෙක් කියලා කියන විවිධ පොතපතවල කොහොමනත් අපිට ඉතිහාසයේ ඉගෙන ගන්න අපි අරමයිනේ 6 වසරේ ඉඳලා. එතකොට පුතේ ඒගොල්ලොත් එහෙම බලකොට අපිට ගොඩක් නෑ ඥාතිකමක් තියෙන අපේ සහෝදර ප්‍රජාවක් තමයි අපේ ලංකාව තුළ ඉන්න විශේෂයෙන් ද්‍රවිඩ ප්‍රජාව. එතකොට අපිට ද්‍රවිඩ භාෂාව සිංහල අපි අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕන. ආර්ථික පැත්ත කෙසේ වෙතත්. එතකොට ඒ වගේම තමයි තමිල් අයට තමිල් ස්කූල් වල දරුවන්ට පුතේ අපේ මේ සිංහල බස දෙවන බස විදිහට අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕන. එතකොට ඒගොල්ලන්ට කොළඹට ආවහම දකුණට ආවහම යාලට වැඩ කරගන්න වෙනවා සිංහල අයත් එක්ක. අපිට උතුරට ගියහම පස්සේ අපිට ගනුදෙනු කරන්න වෙනවා දෙමළ අයත් එක්ක දෙමළ භාෂාවෙන් ඒගොල්ලන්ට අපිත් එක්ක ගනුදෙනු කරන්න වෙනවා සිංහල භාෂාවෙන්. ඒක නිසා අපි ජාතීන් අතර එකමුතුකම සමගිය වර්ධනය කරගන්න පුතේ අපි මේ ඉන්න ටික කාලෙට සමගියෙන් සහජීවණයෙන් ජීවත් වෙන්න ශ්‍රී ලාංකීය ප්‍රජාව විදියට අපිට සිද්ධ වෙනවා මේ දෙමළ භාෂාව ඉගෙන ගන්න. ඒගොල්ලොන්ට සිද්ධ වෙනවා සිංහල භාෂාව ඉගෙන ගන්න. ඒක හරි වටිනා කමක් ඒ මොන හරි භාෂාවක් දැනගෙන ඉන්න එක හරිම වටිනවා. අනිවාර්යයෙන්ම අපි ශ්‍රී ලාංකිකයන් විදියට අපි සිංහල අය සිංහල දරුවෝ සිංහල මිනිස්සු දෙමළ අය ඉගෙන ගන්න ඕන. තම් කරුත්තුක්කලේ තෙලිවාහ වෙලිපඩුත්තු මොලි තේවේ. ඒ කියන්නේ පුතේ තමන්ගේ අදහස් තෙලිවාහ කියන්නේ පැහැදිලිව වෙලිපඩුත්තු කියන්නේ පුතේ ප්‍රකාශ කරන්න මොලි තේවේ භාෂාව අවශ්‍යයි. තේවේ කියන්නේ අවශ්‍ය. පොරුලාතාරත් තේවේ කු මොලි තේවේ ආන්න බලන්න. ආර්ථික පුරුලාදාරච් කියන්නේ ආර්ථික පුරුලාදාරච් තේවේකු මොලි තේවේ. ඒ කියන්නේ ආර්ථික අවශ්‍යතාවයටත් භාෂාව අවශ්‍ය වේ. ඉවරුක්කු තේවේ ඉවරුක්කු ඔරුවර් ඉඩෙයේ පුරින්දුනර් වෙයි ඒත් පඩුත්ති කොල්ලවු මොලි අවසිය. ඒ කියන්නේ පුතේ අපිට මේ ආර්ථිකයට අවශ්‍ය වෙන වගේම ජනතාව අතර අවබෝධය ඇති කරගන්න භාෂාව අවශ්‍ය වෙනවා. තොලිල් වායිපුක්කලේ පෙට්‍රු කොල්ලවු මොලි තේවේ පඩුහිරදු. රැකී අවස්ථා ලබා ගන්නත් භාෂාව අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම දෙමළ අයට සිංහල දැනන් ඉන්න එක වැදගත්. එතකොට දැන් මට බලන්න පුතේ මට දෙමළ දැනන් හිටපු එක දෙමළ භාෂා ගුරුවරියක් විදිහට දෙවන බස දෙමළ භාෂා ගුරුවරයක් විදියට රජයේ ජාතික පාසලකට ප්‍රසිද්ධ සිසුන් ගොඩක් අධ්‍යාපනය ලබන ප්‍රසිද්ධ ජාතික පාසලකට පත්වීමක් ගන්න මට හරි වටිනාකමක් වුණා. මේ භාෂාවේක ආර්ථිකයට මට වැදගත් වුණා. මේ වෘත්තියට රැකියාවක් ලබා ගන්නකොට මට දෙමළ ඉගෙනගෙන තිබිච්ච එක වැදගත් වුණා. තමිල් වලින්ම පත්වීම් තියෙන ගුරුවරු පුතේ ලංකාවේ අතලොස්සයි. බොහෝ චූටි ප්‍රමාණයක් ඉන්නේ. ඒ අතරින් එක්කෙනෙක් මම. මට ඒ ගැන
මම දෙම ලිගන ගත් එක ගැන මට චුටි සතුටක් තියෙනවා ඒ තැනට මට එන ලැබිච්ච එක ගැන. කිසි ප්‍රශ්නයක් නැතුව ජොබ් එක ගන්න ලේසි. කලාසාරංගලේ පුරින්දු කොල්ල මොලි තේවේ පඩුහිරදු සංස්කෘතීන් අතර සංස්කෘතීන් අවබෝධ කර ගැනීමටත් භාෂාව අවශ්‍ය වෙනවා කියන එක. ඉරසනේ උනර්වේ වලර්කව මොලි තේවේ රසාස්වාද හැඟීම් වර්ධනය කර ගන්නත් භාෂාව අවශ්‍ය වෙනවා. රසාස්වාදී හැඟීම් වර්ධනය කර ගන්නත් භාෂාවක් එපැයිනේ. දැන් දෙමළ සින්දු අහන්න කැමති වුණාට වැඩක් නැහැනේ. ඒකේ තේරුම දන්නේ නැත්නම් රස විඳින්න දන්නේ නැහැනේ නේද? ඒ වගේ තමයි. ඉලංගේ සිංහල මුම් ලංකාවේ සිංහල අයත් තමිලුම් දෙමළත් සිංහලත් දෙමළත් අරස හරුම මොලි මොලිහලාහුම් රාජ්‍ය භාෂා. මේ දෙකම රාජ්‍ය භාෂා වෙනවා. තමිලරුක්කු සිංහල මිරණ්ඩාම් තේසිය මොලියාහුම් දෙමළායට සිංහල දෙවන බස වෙනවා. සිංහලවරුත්තු තමිල් ඉරණ්ඩාම් තේසිය මොලියාහුම් සිංහල අයට දෙවන බස දෙමළ දෙවන භාෂාව වෙනවා. එනවේ තමිලර් සිංහලත්තෙයුම් සිංහලවර් තමිලුම් කට්‍රම් මිහවුම් අවසියම්. ඒක නිසා දෙමළය සිංහල සිංහලය දෙමළත් ඉගෙන ගැනීම ඉතාම අත්‍යවශ්‍යයි. ඔරු මොලි කට්‍රවන් එක භාෂාවක් ඉගෙන ගත්තු කෙනා ඔරුවරකු චමන් එක කෙනෙකුට සමානයි. පුතේ මෙතන තවම උදාහරණයක් කියන්නම්. එක භාෂාවක් විතරක් දන්න කෙනා වැද්දෙකුට සමානයි. වැද්දා කියන්නේ සාමාන්‍යයෙන් වැදි කියලා අපි කියන්නේ ගෝත්‍රික කණ්ඩායම් වලට. විශේෂයෙන් අපේ රටේ වැද්දෝ කියන්නේ එක්තරා ගෝත්‍රික කණ්ඩායමක්නේ. දැන් නම් ඒගොල්ලෝ මොඩිෆයි වෙලා ඉගෙනගෙන එහෙම ඇවිල්ලා ඉන්නවා. නමුත් අපි අර සංකල්පයේ විදිහට කලින් පෙර හිටපු විදිහට බැලුවොත් ඒගොල්ලෝ දන්නේ එක භාෂාව, වැදි භාෂාව විතරයි. එතකොට ගෝත්‍රික කණ්ඩායම් දන්නේ හරි නොදියුණු පිරිසක්නේ ගෝත්‍රිකයෝ කියලා කියන්නේ. එතකොට යාලා දන්නේ එක භාෂාවයි. යාලා ඒ දන්න පොඩි පොඩි හැඟීම් ප්‍රකාශ කරන්න වචන ටිකක් දාගත්තු බසක් තමයි යාලට තියෙන්නේ. ආන්න එක භාෂාවක් දන්න කෙනා වැද්දෙකුට සමාන කරන්න පුළුවන්. එක භාෂාවක් දන්න කෙනා එක මිනිහෙකුට සමාන කරන්නත් පුළුවන්. ඔරුවනුකු චමන් එකෙකුට සමාන වෙනවා. ඔරු ඉරු මොලිහලේ කට්‍රවන් ඉරුවරුකු චමන් භාෂා දෙකක් දන්න කෙනා දෙන්නෙකුට සමානයි. කෙනෙක් දෙන්නෙකුට සමාන වෙනවා. මුම්මොලිහලේ කට්‍රවන් මූවරකු චමන් එන්බර් භාෂා තුනක් ත්‍රිත්ව භාෂා දන්න කෙනා තුන් දෙනෙකුට සමානෙනු. කොයිතරම් වටිනවද බලන්න. දැන් අපිට දෙමළ පුළුවන්, දැන් මට දෙමළ පුළුවන්, සිංහල පුළුවන්, ඉංග්‍රීසි පුළුවන්, මන් තුන් දෙනෙකුට සමානයි. මගේ ට්‍රයි එක ඊට පස්සේ චීන ඉගෙන ගන්න. ඉලංගේයරාහිය නාම් තමිල් සිංහල මාංගිල මාහිය මූටු මොනිහලෙයුම් කට්පදු නල්ලදු. ඒ කියන්නේ පුතේ ලාංකිකයන් වන අප දෙමළ සිංහල ඉංග්‍රීසි ආදී ත්‍රිත්ව භාෂා තුනම ඉගෙන ගන්න එක හොඳයි. ඒ ඉගෙන ගන්න එක අවශ්‍යයි හොඳයි කියන එක තමයි ඒකෙන් කියන්නේ. රයිට්. ඊට පස්සේ උංගල් ඉරණ්ඩාම් මුලියාන තමිලුක්කු ඔබේ දෙවන බසවන දෙවන බසවන දෙමළ බසට දෙමළ බසට අලහු ලස්සන ඉනිමෙයි එනුම් පොරුළුම් උණ්ඩු අලංකාර මිහිරි යන අදහස තේරුම තියෙනවා. අදන් සිරප්පු උනරුදු පෝරිඥර සෙන් තමිල් එන්ඩු අලේත්තනර. ඒ කියන්නේ පුතේ එහි විශිෂ්ටත්වය අවබෝධ කරගත් විද්වත්තු පේරරිඥර් කියන්නේ පුතේ අර විද්වත් අය. පේරර් කියන්නේ වැඩිහිටි විද්වත් වියත් අය කියන එක. පේරරිඤ්ඤර් සෙන් තමිල් එන්ඩු අලෙයිත්තනර. ඒ කියන්නේ ඒ විද්වත් අය කියනවා පැහැදිලි දෙමළ. සෙන් තමිල් එන්ඩු අලෙයිත්තනර් පැහැදිලි දෙමළ කියලා කියනවා පේරරිඤ්ඤර් වැඩිහිටි වෙනේ වියත් පුද්ගලයෝ. එනවේ එම හේතුවෙන් එම නිසා නාමුම් සෙන් තමිලේ කට්ටුම් පයන් පෙරලාම් අල්ලවා. ඒක නිසා අපිටත් පැහැදිලි දෙමළ හදාරා ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් නේද? රයිට්. ඊට පස්සේ ඉරණ්ඩාම් මොලි කට්‍රල් මිහවුම් මුඛියම් දෙවන භාෂාව හැදෑරීම ඉතා වැදගත් වෙනවා. ඉදු තේසිය ඔරුමේ පාටේ ඒ පඩුතු මේ ජාතික එකමුතු ඇති කරන මං කලින් කිව්වනේ. ඉනං කලු
இனம் கரு கழுக்கிடையே ஒற்றுமையே வளர்க்கும் பாலமாய் அமையும் எங்கெங்கான புத்தே ஜாத்தியின் அத்தர் எக்கமுத்துக்காம வர்த்தனை கரண பாலமாம் அமையும் கேன பாலமாக் வகை தீனமா கேனுக்கு இனங்களுக்கிடையே ஒற்றுமையே வளர்க்கும் பாலமாம் அமையும் நாடுவலும் பெற உதவும் எங்கான புத்தே ரட்ட சௌபாகியக்கரான் உதவு கண்ணவா දැන් මෙතන පාලමක් ජාතීන් අතර එකමුතු වර්ධනය කරන පාලමක් ලෙස තියෙන වගේම රට සෞභාග්‍යමත් කරන්නත් උදව් කරනවා නාට්‍ය අපරතු පාදේල් කොණ්ඩු සෙල්ලුම් රට සංවර්ධන මාවතේ අරගෙන යනවා එන්බමික්ක නන්නාඩු ඔන්රේයි උරුවාක්කුම් ඒ කියන්නේ සතුටින් පිරි යහපත් රටක් ඇති කරනවා ඉන්බමික්ක එනවේ ඉන්බමික් ඉන්බම් කියන්නේ සතුටනේ ඉන්බමික්ක නන්නාඩු ஒன்றை உருவாக்கும் எனவே நாமும் இரண்டாம் மொழியை கற்போம் எமனிசா அப்பி தேவன பாஷா விகன கணிமி இன்பமாக வாழ்வோம் சத்துட்டின் ஜீவத்வம் லசனே லசன ஆதர்ஷமா ரச்சனையா லசன ஆதர்ஷமா ரச்சனையா தாலமிக்க வச்சன சீயக்கட்ட சேத ஹத்தரக்கட்ட லசனட்ட விங்கரகாணி பொண்டாக் பாஷாவு කියන්නේ භාෂාවක් හැදෑරීමේ අවශ්‍යතාවය පොඩ්ඩක් පේලි හතර පහකින් කියන්න ඊට පස්සේ ඡේද දෙක දෙකකට සිරුර ගන්න මේ භාෂාව භාෂාව හැදෑරීමෙන් අපිට ලැබෙන ඒ භාෂාව කියන්නේ මොකක්ද ඒ විස්තර පොඩ්ඩක් හැඳින්වීම කරාට පස්සේ අපි සිරුර ඇතුලේ අපේ මේ අඩංගු කරුණු ටික ඇතුළත් කරන්න මේ ඡේද දෙකකින් ඊට පස්සේ අවසානයේ මෙන්න මේ ටිකෙන් අවසන් කරන්න මේ භාෂා විගණ අපි වෙන භාෂාවක් ඉගෙන ගත්තාම පස්සේ විශේෂයෙන් මේ දෙවන බස දෙමළ ඉගෙන ගැනීමෙන් අපිට අපේ රට තුල සමගිය සාමය වර්ධනය කර ගන්න පුළුවන් රට සංවර්ධනය කර ගන්න පුළුවන් කියන පැහැ යහපත් පණිවිඩය අවසාන ඡේදෙන් දෙන්න ඡේද හතරකට වචන 100ක රචනයක් නේ අපිට පුතේනේ ලකුණු 20ක් තියෙනවානේ සෙකන්ඩ් පාර්ට් එකේ පළවෙනි ප්‍රශ්නේ රචනාව කියන්නේ මෙන්න මේ රචනාව කාලෙකින් ආපු නැති රචනයක් නිසා 21 ආවෙ නැතොත් පුතාලට 22 එන්න පුළුවන්. ඒක නිසා වචන 100ක් කිව්වහම අපි 110ක් 15ක් විතර වගේ පුතාලා පොඩ්ඩක් ලියන් මේ කියන්නේ පාඩම් කරගන්න එහෙම ලියන එකත් හොඳයි පොඩ්ඩක්. ගානටම ටක්කටම ගණන් කරලා 100 ලියලෙන් එපා ඒක එච්චර හොඳ නෑ. වාක්‍ය ඡේද හතරකට අනිවාර්යෙන් එක තියෙන්න ඕන. මේ ටික බලා ගන්න පුතාල නාහරිකම් ශිෂ්ටාචාරය තොඩර් පාඩල් උදහම් sannivedana මාධ්‍ය විලංගුය සිව්පා සත්තු මනිද නෝයම් කිය මනිද නේයම් කියන්නේ මානව දයාව පිරචිනේ ගැටලු ඉනමු ඉනමුරන් පාඩු ජාතීන් අතර වෙනස්කම් තීර්තුක්කොල්ල විසඳා ගැනීම කරුත්තුක්කල් අදහස් උනරුහල් හැඟීම් වලක්කිල් උඩු කියන්නේ භාවිතයේ ඇත වලංගිල් ලුණු භාවිතයේ ඇත ඉලක්කිය වලම් කියන්නේ සාහිත්‍ය සම්පත පොරුලාදාරන් කියන්නේ ආර්ථිකය පුරින්දුනරු කියන්නේ අවබෝධය තොලිල් වයි රැකිය අවස්ථා කලාසාරම් සංස්කෘතිය හසනේ උනරු රස ආස්වාදන හැඟීම් අරසහරුම මොළි රාජ්‍ය භාෂාව පේරඤ්ඤර පේරරිඤ්ඤර කියන විද්වතා උරුමේ පාඩු සමගිය අපිරුත්ති කියන සංවර්ධනය සෙට් පාඩු ඔන්රු පාරුංග පුතේ ක්‍රියාකාරකම් එක බලා ගන්න පින්වරුම් කූට්ටු හලෙක්කුම් පින්වරුම් කූට්ටු කූට්ටු කලුක්කුම් පොරුත්තමාන චොට්කලේ තෙරිව් සේදු ඉඩේ වෙල නිරුපුංග පා සඳහන් වාක්‍ය වල සුදුසු වචන යොදා ස්තන් සම්පූර්ණ කරන්න කියන එක මුලි එතනින් කියන පුතේ මුලි මිහ චිරන්ද මොලි මිහ චිරන්ද භාෂාවිතා විශිෂ්ට ආගු වේ කියනක මොකක්ද උත්තරේ එන්නේ තොඩර් පාඩල්නේ තොඩර් පාඩල් ඌඩහම ආහු මොලි මිහ චිරන්ද තොඩර් පාඩල් ඌඩහම ආහු කියන්නේ භාෂාවිතා විශිෂ්ට සංනිවේදන මාධ්‍ය රයිට් ඊළඟේ ලංකාවේ කියන එක ලංකාවේ இடைவெளி அரசு கரும மொழிகளாகும் ராஜ்ய பாஷா வேமனது சிங்களமும் தமிழும் சிங்களமும் தமிழும் தமிழும் ஆங்கிலும் சிங்களமும் தமிழும் எனவே தேவனி உத்தரே இலங்கையில் சிங்களமும் ஆங்கிலமும் அரசு கரும மொழிகளாகும் பேரறிஞர் தமிழே
பேரறிஞர் தமிழை மகா புத்திமத்தும் தெமள பாஷாவை இடைவெளி என்று அழைத்தனர் யனுவேன் ஹெந்தின் கதசேன் தமிழே சென் தமிழ் பலவினி உத்தரை. நான்கு பாருங்க, இரண்டாம் மொழி கற்றலானது, இரண்டாம் மொழி கற்றலானது தேவன பாஷாவ ஹெதேரிம இடைவெளி முகாக்த வேண்ணே தேவன பாஷாவ ஹெதேரிமிங் இனம் கலுக்கிடையே கிடையேயான ஒற்றுமையை வளர்க்கும் தமிழ் பாஷாவை தேறிமே ஜாதி இனத்தர் சமகிய வடதனிய வினவ கியனுக்கு தேவன பாச தேவ தமிழ் பாஷாலுமே சொறுப்புட்டு இரண்டாம் மொழி கற்றலானது தேவன பாஷாவக்கிய தேறிமே ஜாதி இன்னத்தர் சமகிய வடதனிய வினவைக்கான சிங்களாயிட்ட தமிழ தமிழாயிட்ட சிங்கள செட்பாடு ரெண்டு பாருங்க பிள்ளை, மனித நாகரத்தின் கண்ணாடி எது மாணவ சிஷ்டாச்சாரையை கேட்டப்பத்த குமாக்து ஒன்னு சாம்பூர்ண உத்தரே எதுக்கேன பிரஷ்னவாச்சி பதே ஐங்கர்ல குத்தே மெத்தன் டாப்பி ஒன்னு உத்தரே தாகணும். மனித நாகரத்தின் கண்ணாடி மாணவ சிஷ்டாச்சாரையை கேட்டப்பத்து மொழியாகும் பாஷாவே மொழியாகும் மொழியாகும் எமது நாட்டில் வழங்கில் உள்ள மொழிகள் எவை அப்பேரட்டை பாவித்தே திபின பாஷாமனவாது எவை கிணிக்காய்கல்லா எமது நாட்டில் வழங்கில் உள்ள மொழிகள் கீழே குமாவத்தால எக்க திக்க கீழ் பாஷாதிகள் அசங்கிலியான் சிங்கள தமிழ் நத்தாங் மொழிகள் சிங்களமும் தமிழும் ஆகும் கிளதான புழுவான் மொழிகள் குமாவாக் சிங்களமும் தமிழும் ஆகும். இலங்கையின் அரச கரும மொழிகள் எவை அப்பேராட்டை பாவித்தா கரண பாஷா மித்திர புத்தி ஆங்கிலமும் இங்கிலீஷ் பாவிச்சு கரணும் எது கூட மித்திர பாஷா துணும் எமது நாட்டில் வழங்கில் உள்ள மொழிகள் சிங்களமும் தமிழும் ஆங்கிலமும் ஆகும் ஜனாதி வே இலங்கையின் அரசஹரும் மொழிகள் இவை அன்னத்தேன் இலங்கைகளின் அரசஹரும் மொழிகள் எவை கேனி காய்கள் தெரியதான் சிங்களமும் தமிழும் தமிழும் ஆகும் சிங்களமும் தமிழும் தமிழமும் ஆகும் சிங்களமும் தமிழும் ஆகும். மும்மொழி கற்றவர் எத்தனை பேருக்கு சமன் திரித்து பாஷாவை தருத்தனத்தா கீதனு குரு சமாடம் இது எத்தனை கெனிக்கு ஐங்கரான் எத்தனை தமாய் பிரஷ்னவாச்சி பதே ஐங்கர்லா எத்தனை தமாய் புத்தி அப்பி உத்தரைய தாகண்ணே. மும்மொழி கற்றவர் மூவருக்கு சமன் துந்தனு குரு சமாடம் மும்மொழி கற்றவர் மூவருக்கு மூன்று பேருக்கு சமன் மூன்று பேருக்கு சமன் துந்தனு கூட சமான மூன்று பேருக்கு சமன் மூன்று பேருக்கு சமன் திதனு கூட சமான. சிங்களவரின் இரண்டாம் தேசிய மொழி எது சிங்களாகி தேவன பாஷா முகப்தானம் சிங்களவரின் இரண்டாம் தேசிய மொழி தமிழும் தமிழ் ஆகும் தமிழ் ஆகும் ரைட். செட்பாடு மூன்று பாருங்க பிள்ளை, மொழி கற்றலின் பயன்பாடுகளை அட்டவணைப்படுத்தி எழுதுங்கள் இவற்றை கூறுங்கள் பாஷாவை ஹெதேரிமே பிரயோஜன லேஸ்து கத்தக்கிறான் ஏவா பவசாமி புத்தாளர் ரச்சனாவ பல்லா பாடம பல்ல பாஷாவை ஹெதேரிமே வெதகத் காமிட்டிக்க மே பஹக் லியானலாசனட. செட்பாடு நான்கு பின்வரும் பின்வரும் சொற்தொகுதிகளை பயன்படுத்தி பத்து வசனங்களை கூறுங்கள் அவற்றை எழுதுங்கள் இக்கேன் புத்தே பாசாதான வச்சன காண்ட பாவித்தா கரல வாக்கிய தகாயா பவசான் வாக்கிய தகாயா மங்குதாவ் கரான் எனக்கு தமிழ் வாசிக்க முடியும் மட்ட தெமள கத்தாக்கரான புழுவாங் எனக்கு தமிழ் எழுத முடியும் மட்ட தெமலியான புழுவாங் எனக்கு தமிழ் பேச முடியும் மட்ட மெத்தனை தெமல கியவான புழுவாங் எனக்கு தமிழ் பேச முடியும் மட்ட தெமல கத்தாக்கரான் புழுவாங் எனக்கு தமிழ் விளங்கி கொள்ள ஏண்டு வேண்டும் கேனுக்குள்ள மட்ட தெமல அவபோதகரகான ஓன் அவசியம் எனக்கு தமிழ் விளங்கி கொள்ள வேண்டும் மட்ட தெமல அவசியகர அவபோதகரகான அவசியம் விளங்கி கொள்ள கியானுக்கு அவபோதகரகான கியனுக்கு வாசிக்க கியவி மட்ட கியவான எழுதலியான பேச கத்தாக்கிறான விளங்கி கொள்கையான அவபோதகரகனே மட்டும் ஏ வகை புத்தாள் எனக்கு சிங்களம் எழுத முடியாது
මෙන්න මේ ටික බලන්න මුඩියුම් කියන්නේ පුළුවන් මුඩි යාදු කියන්නේ බෑ තෙරියුම් කියන්නේ දන්නව තෙරි යාදු කියන්නේ දන්නේ නැහැ වේඳුම් අවශ්‍යයි දැන් පුළුවන් වාක්‍ය හදාගන්න ඉනක්ව ආංගිලම් පේස තෙරියුම් මට ඉංග්‍රීසි කතා කරන්න තේරෙනවා නැත්තම් ඉනක්ව ආංගිලම් පේස තෙරි යාදු මට ඉංග්‍රීසි කතා කරන්න තේරෙන්නේ නැහැ දන්නේ නැහැ ඉනක්ව ආංගිලම් විලංගි කොල්ල වේඳුම් මට ඉංග්‍රීසි අවබෝධ කරගන්න අවශ්‍යයි ඉදිරි වාක්‍ය 10ක් හදන්න තේරුමත් එක්ක හදන්න පුතේ එතකොට හොඳයි සෙට් පාඩු අයින්දු ක්‍රියාකාරකම පස්වෙනි එක බලන්න පුතාලා දැන් මෙතන මේක බලාගෙන මේ උදාහරණේ බලාගෙන පුරවන්න තියෙන මේ තියෙන පුතේ ඉදිරි කාලම අනාගත කාලේ පේසු කියන්නේ කතා කරනවා එළුදු කියන්නේ ලියනවා වාසි කියන්නේ කියවනවා කියන එක නාන් තමිල් පේසුවෙන් නාන් තමිල් එළුදුවෙන් නාන් තමිල් වාසි පේන් එතකොට පේස් නාංගල් තමිල් පේස් වෝම් එළුදුවෝම් වාසිප්පෝ නාන් තමිල් පේසුවෙන් එළුදුවෙන් වාසිප්පේන් නාංගල් තමිල් පේස් වෝම් එළුදුවෝම් වාසිනේ නාංගල් තමිල් මෙතන වාසිනේ වාසිප්පේන් එළු වාසිප්පේන් එළුදු වාසිනේ තියෙන්නේ නාංගල් තමිල් වාසිප්පෝම් මෙතන එතකොට සෝරි සෝරි පුතේ මෙතන පේසුනේ තියෙන්නේ නාංගල් තමිල් පේසුවෝම් නාංගල් තමිල් එළුදුවෝ උඩ තියෙන එක මට පොඩ්ඩක් මිස් වුණා ඊට පස්සේ නාන් සිංගලම් පේසුහින් රේ වර්තමාන කාල නිහල් කාලම් පුතේ උඩ තියෙන ඉදිරි කාලම් අනාගත කාලේ නාන් සිංගලම් පේසුහින් රේ එළුදුහින් රේ වාසිකින් රේ නාංගල් Tamil pesu hindrom, elugu hindrom, wasik hindrom. Nan singalam, nan singalam pesu hindren, elugu hindren, wasik hindren. Nangal singalam pesu hindrom, elugu hindrom, wasik hindrom. Nan angilam pesi nen, iranda kala mati ta kala pesi nen, elugu nen, wasik ten. පේසිනෝම් එළුදිනෝම් වාසිත්තෝම් ඊට පස්සේ නාන් ආංගිලම් පේසිනේන් එළුදිනේන් වාසිත්තේන් නාංගල් පේසිනෝම් එළුදිනෝම් වාසිත්තෝම් සේක්පාඩු ආරු පාරුන්න පිල්ලේ ඒකේ දීලා තියෙනවා 6 වෙනි එකේ පුතාලට 6 වෙනි එකේ දීලම තියෙනවා මොකද්ද මේ ඉරන්ද කාලම් කියලා කියන්නේ පුතේ අතීත කාලයට ඉරන්ද කාලම් කියන්නේ අතීත කාලයේ පළවෙනි කොයි පළවෙනි ඉරන්ද කාලම් කියලා තියෙන අතීත කාලය ඊට පස්සේ තියෙන්නේ නිහල් කාලම් කියලා කියන්නේ පුතේ වර්තමාන කාලේ මේ දැන් කරන දේවල් එතකොට එදිරි කාලම් කියලා කියන්නේ අනාගත කාලය ආපහු ඉරන්ද කාලම් නිහල් කාලම් එදිරි කාලම් right එතකොට මෙතන තියෙනවා පඩි කියලා තියෙනවා පඩි කියන්නේ පුතේ ඉගෙන ගන්නවා පාඩම් කරනවා කියන එක පඩිත්තේන් පඩිකින් රේන් පඩිප්පේන් පඩිත්තෝම් පඩිකින් රෝම් පඩිප්පෝ මේක නාංගල් මේක නාන් මම අපි එතකොට කුඩි කුඩිත්තේන් කුඩිකින් රේන් කුඩිප්පේන් ඊට පස්සේ අනාග මේ බහුවචනින් කුඩිත්තෝම් කුඩිකින් රෝම් කුඩිප්පෝ වාසි වාසිතේන් වාසිකින් රේන් වාසිප්පේන් වාසිතෝම් වාසිකින් රෝම් වාසිකෝ සමේ කියන්නේ පිසිනව කියන එක සමේත්තේන් සමේකින් රේන් සමේප්පේන් සමේතෝම් සමේකින් රෝම් සමේපෝ කදේ කතා කරනවා කදේත්තේන් කදේකින් රේන් කදේකින් රෝ කදේකින් කදේප්පේන් අපවහා ගන්න කදේත්තේන් කදේකින් රේන් කදේප්පේන් කදෙයි කදෙයි තෝම් කදෙයි කින් රෝම් කදෙයි පෝ වයි 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 තේන් වයි තේන් වයි කින් රේන් වයි පේන් වයි තෝම් වයි කින් රෝම් වයි පෝ නඩ ගමන් කරනවා කියන එක නඩන් දේන් නඩක් කින් රේන් නඩක් පේන් නඩන් දේන් නඩක් කින් රේන් නඩක් පේන් මර අමතක කරනවා කියන එක මරන් දේන් මරක් කින් රේන් මරක් පේන් Marandu, marakin rom, marapo, tira viurta karna makene ka tiran den, tirakin ren, tirapen, tirakin ro, tirandum, tirakin rom, tirapo, oi widi hata.
செயற்பாடு வேறு பின்வரும் அட்டவணையை பூர்த்தி பூர்த்தி செய்யுங்கள் ரைட் ඒක තියෙන පුතේ 7 වෙනි එකේ පුතාට තියෙන ඒකත් ඉරන්ද කාලම් නිහල් කාලම් වර්තමාන අතීත කාලේ වර්තමාන කාලේ අනාගත කාලේ නාන් වලට නාංගල් වලටත් එහෙමමයි ආඩිනේන් ආඩුහින් රේන් ආඩුවේන් ආඩිනෝම් ආඩුහින් රෝම් ආඩුවෝ ඕඩු ඕඩිනේන් ඕඩුහින් රේන් ඕඩුවේන් එතකොට ඕඩිනෝම් ඕඩුහින් රෝම් ඕඩු Wow, padu kene ke padinen, padu hinren, padu wen, padinom, padu hinrom, padu wo, kuti ket wagi akene ke kutinen, kutu hinren, kutu wen, kutinom, kutu hinre, hinrom, kutu wo, anup wiyawa nama kene ke, anupinen, anupu hinren, anupu wen, anupinom, anupu hinrom, anupu wo. Wang miladi ganna wagen eka wanginen wangi wanguhin ren wanguwen wanginom wanguhin rom wanguo palahu palahinen palahuhin ren palahuwen palahinom palahuhin rom palahuo ita passe ilang eka eludu eludi eludinen eludi eludinen Eluduhin ren, eludive, eluduwen, eludinom, eluduwom, eluduhin rom, eluduwo. Kalu kenaka sodanawa kenaka kaluwinen, kaluhin ren, kaluwen, kaluwinom, kaluhin rom, kaluwo. Right? Samahara welada puthe kiyan kiyan yanakota patalichcha tanak thiyenawath danne. Ehema tanak thibuna samawenna puthe ogollo eka den godak kiyala dunne hinda puthata therena wathine. Sistem mekane ekat ekka hada ganna pin mokada mama liyala balala ehema neme me kan kiyan yana ekane karanne kiyan kiyan yanakota patalenna puluwan pin waru ganewa tray nihal kalatil ame indu eludunga 8 weni eke tiyenne puthe 8 weni abhyasa tiyenne putalage pahata deela tiyenewa nihal kalatil vartamana kalayin nihal kalatil kiyala kiyanne puthe vartamana kalayata harawanna Hari Malaysia ini, waktu mana kali itu hari valli yana tiennu. Itu kote, atu weni ke tiennu. Wasi kiene ke, atu weni ke tiennu. Wasi kie wana kiene ke. Nan wasi kiene ke. Wartamana kalinya api tekian nih, nang api make putih wasi kin rain kila kina, hundi ada kekadala, wasi ada iyan ninga wasanga ada kekadana, nan wasi kin rain, nanggal wasi kin ro, sumei metana ite passe sumei samei kila in non metana samei pisi nama kini ke, nan samei kin rain, nanggal samei kin ro, nadi. Nadi kiyanne eka nadi kiyala kiyanne putte api otana ranga paanawa kiyanne kane naan nadi kinre naangal nadi kinrom naan pesu hinre naangal pesu hinrom thallu karanawa kiyanne eka thallu karanawa kiyanne eka me thallu kiyanne pesu nan katha karanawa kiyanne eka oyala dannawane eka naan thallu hinre naangal thallu hinrom harida eka apita lesi eka gataluwak ne Nama weni abhyase balana puthe oya kili kiyala thiyen eka etana kili kiyala kiyanne puthe iranawa kiyanne eka honde iranda kalatil lamindu eludunga atheetha kalayata harawanna naan kilitte naangal kilitto naan ninitte naangal ninitto naan aadine naangal aadino naan oodine naangal oodino naan vileyaadine naangal vileyaadu vileyaadi no Nan wilayadi nen nanggal wilayadi no. Puteh meban adu adi wenawa, odu odi wenawa, wilayadi wenawa. Ini malah riitya. Putala ogolo balan iranda kalam padam, lassan padamak, lassan itu pahedilwa padamak tierna. Karena akhirnya putala aniwarin balagan puteh magi YouTube channel lagi tierna.
අතීත කාලයේ පාඩමක්. ඒක මම මාතෘකාවල දාලා ඇති 8 9 10 11 ශ්‍රේණි සඳහා වැදගත් පාඩමක් කියලා දාලා ඇති. අතීත කාලයේ පාඩම බලන්න පුතාලට අතීත කාලයේ අමාරු ඇති. මොකද ඉරන්ද කාලම් ටිකක් ගැටලුයි දරුවන්ට. මම ගැටලුව ලිහන්න ඒ ලෙසන් එක දාලා තිනවා බලන්න. ඉදිරියේදී නිහල් කාලම් ඉදිරි කාලම් අප්ලෝඩ් කරනවා. එතකොට පුතාල බෙල් අයිකන් එක ක්ලික් කරලා තියන්න, YouTube channel එක subscribe කරලා. එතකොට අර ඉරන්ද මේ නිහල් කාලම් ඉදිරි කාලම් ලස්සන්ට පාඩම් මම කරලා white board එකේ ලියලා පැහැදිලිව කරනවා. මෙහෙම නෙමෙයි, screen share කරලා නෙමෙයි. එතකොට ඉතා පැහැදිලිව මුල A to Z කියලා දෙනවා, බලා ගන්න පුළුවන් පුතාලට. ඒක bell icon එක click කරලා තියාගන්න. එතකොට මගේ upload කරන lesson ඔයගොල්ලන්ට එනවා. 10 වෙනි එක පින්වරුවනම tray එදිකාලත්තිල් ළමේඳු එළදුම්ගල් පහ සඳහන් ක්‍රියාපද අනාගත කාලයට හරවල ලියන්න කෙනෙක් පුතේ. කුඩි කියන්නේ බොනවා, යෝසි හිතනවා, වයි තබනවා, පාඩු ගයනවා, තේඩු කියන්නේ සොයනවා කියන එක. එතකොට අපිට ඒක හරිම ලේසි. නාන් කුඩි අනාගත කාලේ එදිරි කාලම්නේ. නාන් කුඩිපේ නාංගල් කුඩිපෝ. නාන් යෝසිප්පේ නාන් යෝසිප්පේන් නාංගල් යෝසිප්පෝ. නාන් වයිපේන් නාංගල් වයිපෝ. තබනව කියන එක හොඳේ. ඒ තියනව කියන එකනේ කියන්නේ. එතකොට නාන් පාඩුවෙන් නාංගල් පාඩුවෝ. නාන් තේඩුවෙන් නාංගල් තේඩුවෝ. රයිට්. ඊට පස්සේ සෙට් පාඩු 11 රු ක්‍රියාකාරකම 11 වෙනි එක. ඒකේ තියෙන්නේ පුතේ 11 වෙනි එකේ තියෙන්නේ ඔයගොල්ලන්ට ඉරන්ද කාලම් කියලා දීලම තියෙනවා උඩ. ඉරන්ද කාලම් අතීත කාලය. මුදල් නිරලෙයියුම් මුදල් නිරලෙයියුම් නාන්ගාන් නිරලෙයියුම් අවදානතු ඉඩේවිල් නිරුක්කුංග. පළමු තීරයේද සිව්වන තීරයේද අවධානයෙන් බලා හිස්තැන් සම්පූර්ණ කරන්න කියන එක. හරිද? රයිට්. එහෙමනම් බලමු අපි. ඔක්කොම තියෙන පුතේ ඉරන්ද කාලම් අතීත කාලයෙන් අපිට ඒක තියෙන්නේ. මඩි කියන වචනේ තියෙනවා. පළවෙනි එකේ තියෙන්නේ මඩි. නවනව කියන එක. මඩි කියන්නේ නවන්න කියන එකනේ. මඩි නවනව කියන වචනය. එතකොට ඒකේ මඩි නවනව කියන වචනයත් එක්ක ඒක අතීත කාලෙන් පුතාලට හදලා දීලම තියෙනව නේද? මඩි නවනව කියන වචනේ පුතාලට ඒක හදලා දීලම තියෙනවා. නාන් මඩිතේන් නාංගල් මඩිතෝම් නී මඩිතායි නීங்கள் மடித்தீர்கள் அவர் மடித்தார் அவன் மடித்தான் அவள் மடித்தாள் அவர்கள் மடித்தார்கள் அது மடித்தது அவை மடித்தன. கடி ஹபனம කියන එක. நான் கடித்தேன் கடித்தோம் கடித்தாய் கடித்தீர்கள் கடித்தார் கடித்தான் கடித்தாள் கடித்தார்கள் கடித்தது கடித்தன். மறந்தாய் කියන එක අමතක කළා කියන එක. மறந்தாய் மறந்தோம் மறந்தாய் மறந்தீர்கள் மறந்தார் மறந்தான் மறந்தால் மறந்தார்கள் மறந்தது மறந்தன. අමතක කළා. පර ඉගිලෙනව කියන එක. පරන්දේන් පරන්දුම් පරන්දායි පරන්දීර්හල් පරන්දාර් පරන්දාන් පරන්දාල් පරන්දාර්හල් පරන්දදු පරන්දන. අමතක ඉගිලිනා කියන එක. සෙට්පාඩු 12 පාරොන්ද පිල්ලේ 12 වෙනි එක බලා ගන්න පුතේ. 12 වෙනි අභ්‍යාසයේ තියෙන්නේ ඉඩේවෙලි හැලේ නිරුප්පුංගල ස්තන් පුරවන්න කියන එක. ඒකේ තියෙන්නේ පාර් බලනවා. පාර් කියන්නේ මොකද්ද? බලනවා. පාර්තේන් අතීත කාලෙන්න තමයි ඒකත් තියෙන්නේ. අතීත කාලෙන්න පාර්තේන් පාර්තෝම් පාර්තායි පාර්තීර්හල් පාර්තාර් පාර්තාන් පාර්තාල් පාර්තාර්හල් පාර්තදු පාර්තන. සේර් කියන එක சேர்ந்தேன் சேர்ந்தோம் சேர்ந்தாய் சேர்ந்தீர்கள் சேர்ந்தார் சேர்ந்தான் சேர்ந்தால் சேர்ந்தார்கள் சேர்ந்தது சேர்ந்தன. එකතු කළා කියන එක පුතේ. சேர் කියන්නේ එකතු කරනවනේ. වලර් කියන්නේ වලර් කියලා කියන පුතේ මොනවා හරි අපි වර්ධනය කරනවා කියන අදහස් තමයි වලර් කියන එකෙන්. මොනවා හරි දෙයක් අපි ගහක් වවනවා, ගස් වවනවා, බවනවා, වර්ධනය කරනවා කියන වවනව කියන අදහස. එතකොට ඒකෙන්නේ නාන් වලරඳේන් වලරඳෝම් වලරඳායි වලරඳීර්හල් වලරඳார் வளர்ந்தான் வளர்ந்தார் வளர்ந்தார்கள் வளர்ந்தது வளர்ந்தன. ரைட்.
පස්සේ එක් පාඩු පදින් මූල් රූපියාකාරකම 13 වෙනි එකේ තියෙන්නේ 13 වෙනි ක්‍රියාකාරකමේ තියෙන්නේ ඉදේවලේ හරිය නිරුප්පුංගල් හිස්තැන් පුරවන්න ආඩු ආඩිනේ නේ ටික තියෙනවනේ ආඩි කිය ආඩු කියන්නේ නටනවා කෙනෙක් එතකොට ඒක ආඩි වෙනවා පාඩු පාඩි වෙනවා පාඩිනේ පාඩු කියන්නේ ගයනවා කියන එකනේ පාඩිනේන් පාඩිනෝම් පාඩිනායි පාඩිනීර්හල් පාඩිනාර් පාඩිනාන් පාඩිනාල් පාඩිනාර්හල් පාඩිනදු පාඩියදු සෝරි පාඩියදු පාඩින පාඩියදු පාඩියදු පාඩින රයිට් ඊට පස්සේ විදු කියන එක දමනම කියන එක විට්ටේන් විට්ටෝම් විට්ටායි විට්ටීර්හල් විට්ටාර් විට්ටාන් විට්ටාල් විට්ටාර්හල් විට්ටදු විට්ටන සාප්පිඩු කෑව කියන එක සාප්පිට්ටේන් සාප්පිට්ටෝම් සාප්පිට්ටායි සාප්පිට්ටීර්හල් සාප්පිට්ටාර් සාප්පිට්ටාන් සාප්පිට්ටාල් සාප්පිට්ටාර්හල් සාප්පිට්ටදු සාප්පිට්ටන කට්ටු බදිනව කියන එක කට්ටිනේන් කට්ටිනෝම් කට්ටිනායි කට්ටිනීර්හල් කට්ටිනාර් කට්ටිනාන් කට්ටිනාල් කට්ටිනාර්හල් කට්ටියදු කට්ටින රයිට් ඔය විදිහට ඊට පස්සේ මෙන්න මේ චූටි එකක් තියෙනවා ඉදේ වෙලෙහෙන රුප්පුංගල් කියලා පාසෙට් පාඩු පදින්නානු නාන් සෙයිදේ නාංගල් සෙයිදෝ නී සෙයිදායි නීංගල් සෙයි දීර්හල් නීං අවර් සෙයිදාර් අවන් සෙයිදාන් අවල් සෙයිදාල් අවර්හල් සෙයිදාර්හල් අදු සෙයිදදු අවේ සෙයිදන අන්තිමක පින්වරුන් ඉදේ වෙලෙහෙල නිරුප්පුංගල් විවිධ වර්ගයේව තිනවා නාංගල් එතන නාංගල් කුඩිත්තෝ මෙතනත් අතීත කාලෙන්න පුතේ නාංගල් කුඩිත්තෝ අවර්හල් සාප් අවර්හල් සාප්පිටාර්හල් නීංගල් එලුදි එලුදි නීර්හල් නීංගල් එලුදි නීර්හල් අවල් අවල් පරන්දාල් ඉගිරුනා කියන එක ඇය ඉගිරුනා ඉගිරුණේය කියන එක ඉගිරුනාය කියන එක නාන් කදෙයිතේ මම කතා කරමි right මෙතන එළුණේ පුතේ අලු තියෙන්නේ නීංගල් අලු දිනීරහල් අලු ආ කුටි බොනව සාප්පිඩු කනව අලු අඬනව පර ඉගිලෙනව කදෙයි කතා කරනවා හරි සේම් අපේ දිග ලෙසන් එකක් නේ සේට් පාඩුවල් ගුඩ ගොඩක් තිබ්බා right පුතාලේ නම් මේක හොඳට නිවි හැනෙහිඳ බලලා මේ මේවට ඔක්කොට මම උත්තර කියලා දුන්නා එකක්වත් මගේ ඇරියේ නෑ වේගෙන් කියන් යනකොට පැටලුණා නම් පුතේ මං ආපහු කියන සමා වෙන්න කියලා කොතනක හරි චුට්ටක් පැටලීමක් වුණා නම් වේගෙන් කියන් යනකොට දැන් ගොඩක් රැයත් වෙලා නිසා මේ ඉතින් පුතාලා අද බිනර පොය දවසේ මම මේ ලෙසන් එක දැම්මි තාම රැට කෑවෙත් නෑ මම පුතාලා වින්වින් මම මේ වැඩේ කරේ ඔයගොල්ලෝ මේක බලලා වැඩ ටික කරගන්න පුතාල හැමෝන්ට මෙහෙනම් සුබ අනාගතයක් මිහිරි හොඳ යහපත් සුබ රටට හොඳ යහපත් දරුවන් ටිකක් වෙන හොඳ සුබ අනාගතයක් ලැබේවා හැමෝන්ටම තෙරුවන් සරණයි.